ගුරුගෙදර පාඩම් කියලදන ප්‍රේඩියෝසාත්තරේ අත ප්‍රවීනතේශක මනෝච් පෙේර ආචාර්යතුමා සමග අපි ව්‍යාපාර අදදිරයගෙන ගනිමු. අයිබන්්ුවපුතේ දද පිමි සම්බන්ඳලන්නේ සිතේෆම් ඔබවිතගෙන ගුරුගෙදර වැට සරණත් සමඟ තිං අපි ව්‍යාපරදධන විෂේ ප්‍රධානමත්තුකකාවක් සාකච්ඡචාවට ගනිමින් තමයි මේ ඉදිනු ලබීන්නේ. අපි මේ වෙනකට තනිකුද්ගල ව්‍යපාර සහ. උල් ව්‍යාපාර කියන පාඩන්චක සම්පූර්ණයෙන්ම ආවරණය කරා ඉට පසක් පටන්ගත්තා ලුකතියෙන ප්‍රධානම ව්‍යාපාර සංවිධානය වෙන සමාගම් පිළිබඳව සාකච්ඡා කරන්න. තැපී ගියවල සරහණ ජ්‍යවසන්් කතා කරේ සමාගමත් නිර්වචනය සහ සමාගමක තියෙන මූලික ලක්ෂණ පිළිබඳ. අදපී එතිනින් ඉහාට මේවට සරහණ තුලින් ඔබ සමගතා කරට අපේක්ෂ කරන්නේ විශේසිම සමාගම්වල තියෙන වාසි සහ සමාගම්වල තින සීම. අදාපේ පලවිනි සීමවැපී කතා කරන්නේ වාසි සහසීම පිළිබඳව. තෙබතද මෙතන වැදකත් කාරණාවක් මුලින් මද කරනුණ වා අවාසි කරන්න වඩා අපි වාසි සහ සීම වසෙන් තමයි මෙහිදී මේ මාතුරා දෙක හඳුනගනීමක් සිදු කළ යුත්තේ. දිංහ විශාල පිරිසක් ඒකරස වෙල කොටස් ප්‍රාග්ධනයක් සම්පාදනය කරමින් ආරම්භ කරන මේ සමාගම්මල තියෙන වාසිමොනුවද සමමාගමක් ආරමකරන සාමාන්‍ය විශල පිරිසක් ඒකරසී වෙනවා දන්වා හුල්පියා පාරවල සීමාව දෙකත් විස්සතතර සීමාවනක් නමුත් සමාගමලද එහම සීමාවක් දක්වන්නේ පොල් සමාගම් වල විශේෂෙන්ම නිසා විශාල ප්‍රාක්්ධනය කරා ගමන් කිරීම හැක්කියාව තියෙන තිමේ විශාල ප්‍රාගධනයකින් විශාල පිරිසක් ඒකරාස වෙල ආරම්භ කරන සීමසත් සමාගම්මල දින වාහසිමනුවද නි වාස තමයි පොත විසාාල ප්‍රාග්ධනයක් ඒකරසික කරගන්න පුළුවන් විශාල ප්‍රාග්ධනයක් ඒකරසිි කරගන්න පුළුව. මොද එකතුවන්න පිරිස වැඩ නිසාඇඳද හැමෝගම දායකත්තය වැඩි වෙනොට විශාල ප්‍රාග්ධනයක් ආරම්භ ප්‍රාග්ධනය වසේ ඒකරශසිකරගනීමේ හැකයවන්තියන එසමයි ෝක සමාගම් ලෝකයේ පුරා ව්‍යපත වෙච, ්‍රබල සමාගමසේ නාරම්භවීම කෙරෙහි මේ කරනාව බලපාන්නේ තොර විශාල ප්‍රාග්ධනයක් ඒකරසිකරත හැකිවීම සමාගම්මලතියන විශේෂ වාසයක් බට පත්තන. ඒගේ මහ පරිම ව්‍යාපාරාරම්ගල හැකිබීම. ඒේ ඒ රාරන ප්‍රාග්ධනය විසාල වෙන කොටත් ව්‍යාපාරය මහාපරිමානෙන් ආරම්භකිරීමේ හැකියාව තියන්. එකොට විශාල ප්‍රාග්ධනයක් ඒකරාසීවීම මතම ආරම්ම කරන පුළොන් ව්‍යාරය ප්‍රමාණය ගත්තහමත් පති විශාල මහාපරිමාන ව්‍යාපරබවට පත්වන. නිස සමාගමල නිල්ක් වාශසි තමයි තනි පුද්ගල හුල් ව්‍යාරව ගැනීමී සමාගම් කන ්‍යාපාර්කමය මහාපරිමාණ ව්‍යාපරවසෙන් ආරම්භ කිරීමේ හැකියාවක් තිය. ඒ වගේ මයි. මේ ව්‍යාපාර ක්‍රමේට දක්ෂ කළමනා කරන් බඳව ගැනීමේ හැකියාව තියනවා. එකයන්නේ තනි පුද්ගල ව්‍යාර හුල් ව්‍යාරවල බහෝ වෙලාවට එක්කු තන බුද්ධිල ව්‍යායනං ව්‍යාපාරය හිමිකරු විසින් ව්‍යාපාරය තීරණ ගැනීමේ කළමනා කරන කටතු සිදුකර හවුල් ව්‍යාපාරයේදී හවුල්කරුවන් විසින් කළමනා කරන නිසා තීරණ ගැනීමේ කටලි සිදු කළ නමුත් මේ අපි කතා කරන සීමස සමාගම් වල ඉරොඩා වෙනස් වූ හොඩිනාකමක් ඇති වෙන මොකක්දේ විශේෂයෙන්ම මේ සමාගම්වල ැ අවරද පලින් සම්බරද පලින් දක්ෂ සේවකයන් විශාල ප්‍රමාණයක් බඳවගෙන මේ ව්‍යාපාර ක්‍රාකාරිත්‍යය සාර්ථකව කරගන්නලශවයෙන්නාව් ශ්‍රමදායකත්තයේ ලබාගැීමේ හැකියාවත්ති නො. එන්සා එක වාසිය කොසේ දක්වොන සමාගම්මුල මොකදදේ වාසය මහාපරිමානනත්ත විශාල දක්ෂ කළමනාකරුවන් විශාල පිමාණ බඳවාගනීමේ හැක්කියාව. ඒ වගේමයි මේ ව්‍යාපාර සංවිධාන කරමීතින ඉතා විශේස වදගත් වාසියත්තමයි කොටස්කරුවන්ගේ වගකීම සීම සයිත වීම. ඒනිසාම සාලවසෙන් ආයජොකයෝ ආකරශසනීම අපට දක්න පුළුවන් මෙන සීමමාසල් සමාගම් වල කියෑන සමාගම කොටස්කරුවන්ගේ වගකීම යෙද ප්‍රාග්ධනට සීමාවෙනවා. ඒනිසා මේ සීමසයි සමාගම් වලට විශා පිරිසක් ොදල් ාජන කරන කැත්තයෙන් නොගොද හේතුව තමාගේ පෞද්ගලි දේපලවලට සිදහයක් ඒතුළින් සිදුනුවන නිසා. ඒනිසා මේ කපී සමාගම්වල තියෙන විශේෂ වාසය පපසය කතා කරන අපු තේමකක්ද සමාගම ඉන්න කොටස්කරුවන්ගේ වගකීම. සීම සහිතයි සීමතු වෙනවා යද පාග්ධනයට සීමීම ගෙන කාරණාව. ලැසි අනිස්කාරාතමයි මේ නීතිමය පුද්ගලභාවයක් තිබීම. තොට ව්‍යාය නී ඉදිරේෙන පුද්ගලෙ කොස්සුවන් පිළිගන්නවා කියන නයිතික පුද්ගලභාවය කිය එක සමාගමලට තියෙනු. තොට හවුල් ව්‍යාපාරවලට නැති තනි පුද්ගල ව්‍යාපාරවලට නැති සමාගමලට විශේෂිත වූ වාසියයක් ඔසිෙන් අපි වෙන්න මේ ව්‍යාපාර නයිතික බුද්ගල පාවය හඳුනත් දෙන්න කැමැති. ඒ වගේයි ඉහල මානව ප්‍රාග්ධනයක්ඒරසිය කරගත ඇකි වීම. තෝට මේ විසාල ප්‍රාග්ධනයඇතුවල ආරම්භිරන මේ ව්‍යාපාරවලට විශාල සේව පිරිසක් එකරාසි කරගන්න පුළන් ඒඇතර ඉහල ගුණත්තුවෙන් තු මානව සම්පත්ඒ කරශසි කරගැනීම ම තිකරගන්න පුළුවන් එක විශේෂ වාසයක් බඩට පත්තනෝ. ඒ වගේම තමයි කොඩස් කරයෝගුවේ ඉතන් ඒවත්වීම හෝමරණය කියෙනෙ එක. ව්‍යාරය පැවැත්මට කිසිදු බාදාවක් ඇති වෙන්නන්නේ අමිමරිනවා ක්ඩ පැවැත්මක්තිනවා කියලා ඒකනි සානෙන් හුල් ව්‍යාපරයේක තන බදදුධල ව්‍යාපායෙකයිතිකරු ්‍යපාරයෙන්ි වත්තු ගියොත් ඒ ව්‍යාපාරය පැවත්මට බාදාවක් වන්න පුළුවන් නමුත් එෙමනී? සමාගමක කොඩස්කරවයෙක් ව්‍යාපාරෙන් ඉවත්ව ගියා කියලා ඒ වෙලාේ ඒ ේතුව නිසා සමාගමන කිසිතු පැත්මට කිසිදුු හාහනයක් නොවීම හෙත් අකන්ඩ පැවත්මක් පැවතිීම මේ සමාගම් වල තියෙන විශේෂ වාන්සියකසයෙන් අපට කතරන්න පුළවන් ඔයි තම අපට හම්බෙනවාන්සි. ඉටසපන සීම සම්බධයෙන් කතා කරන්න මේක වාසිකිවත් කමක් නෑ නමුත් ඩා හොඳ වචන්නේන හැටපති සමාගම් වල සීම තන් සමාගම් කෙන ව්‍යාර කම තුළ තින්න සීමමාග. පලවෙනි සීම වසයෙන් දක්වලතින්නේ නීති මේ බල පැම වැඩි කැනේ නීති මේ බල පෑමි කෙනෙ එක. ඇද හළමටම තියෙනවා ගන්නේ දිවිද නීති රීතියෙන සමාගම් ක්‍රියාත්ම කරන්න ඇදි. එනිසා සීමමසැත් සමාගම්බල තියෙන පලවෙෙන සීමා තමයි, දැඩි නීති මේ රාමක් තුළ මේ ව්‍යාපරක්‍රමේ ක්‍රාත්මක වීම. දෙවිනිකාරණාව තමයි මේ ආරම්භ ක්‍රියාදාමේ සංකේරණයි. ආරම්භකිරීම ක්‍රියාවලේ සංකීරණයි. එගන්නේ තනපුද්ගල ව්‍යාපාර කවල් ව්‍යාපරක් වගේන මේ සමාගමක් ආරම්භ කරනකොට විශාල සංකීරණ වූ ක්‍රියාදාමක් තියෙනවා ඒ සංකේරනෝ ක්‍රියාදාමය අනුගමන කලේ තු. තමයි සමාගමක් ආරම්භ කිරීමේදී. ඒනිසා පැහැදිලුවම සමාගමක් ආරම්භ කිරීමේ ක්‍රියාවලිය සංකිර්ම වෙනවා ඒක තියෙන අවාසියක්. ඉපස් තම මේ කොටස්කරුවන්ගේ චන්ද බලය මේ කොටස්කරුවන්ගේ චන්ද බලය හිමුවන්නේ කොටස් සංකයාවමත එකන වැඩි කොටස් ප්‍රමාණයක් අරගෙනන්න කොටස්කරුවෙක් නැත්තක් නැත්තන් සසාමාජකයක් නම් හුට චන්ද ප්‍රමාණය වැඩි. එක කොට සක්තිබොත් එකචන්දයයි කොටස් දෙක් තිබොත් සන්ජද දෙයි කොට සී තිබො හෝට චන්දයක් කිම වවා ඒගේ තමයි කොටස් දහ තිබ කෙනෙකු සන්ද බලය දහක්කිම වෙනවා. ඒ නිසාම සුළු පනිමාන කොටස්කරුවන්ට නන් සුළු පරිමමා කොට ප්‍රමායක් න් කුඩා කොටස් ප්‍රමාණයක් මිදේරන් ඉන්න පුද්ගලයන්ට මේ සමාගම්මල විශේෂ බලපෑම කිිීම හැකවක්න ඒ සමාගමල දින අවාසය කොයෙන්ට කතා කරන්න බොලුවන් ඊළඟ අවාසය තමයි සමාගම්විසි උත්පාදනය කරන ලාබේ මතත් බද ගිවන්න ඕනේ. ඒ වගේම ඒ සමාගමයේ කොටස්කරුවන්ට ලැබෙන සම දදු න්ොත් වනි ඇතර මෙතන ගන පරක් බදදු කිවනවා කිය කාරන. ගන උපානය කන ලාබේමතත් බදදුග ොන්ඩෝනි. ඒවාගේ ඒක පෞද්ගිකව. කොටක්කිම චුන්ටසේ පුදගලයන්ට ලැබෙන ලාබේමට බද ගවන්නුන් ර ්‍යාපරයම දදුගියවම් සහ පුද්ගලයා යාදම දගියම කියෙන කාරනදකේදින් බදුගර නිසා අපි ඒක සමාගමලව විශේෂ අවන්සයක් සීමෝකසන්තමයි සාමාන්‍ය දරුව කතර. ඒ වග ම විසරහරීමේ කාරිද නද විසුරීමකාරයක් හරි සහිරනයි සාමාන්‍යතන ද්ගල්‍යාරයක් හවල් ව්‍යාපායක් විසරන වගේ නෙම සමාගමක් විසරහරීමේදී ඒකට පුළල් කාරය ාරැත්තියන ත සමාගම වත්කම්විකරල. හිරවක්ීම ටික දහස්රල කොටස්රුවන්ට අදාල සමාගන විදාල් ආයජනයකර වනපාතිකව අදාල ප්‍රාක්්ධනටික බෙදාදීම සිදු කරන්න ඒ සරල කාරණවන් මේ සංකීරණ කායයක් එකට අනෙුත් ව්‍යාට සාපේක්ෂුව තනි පුදගල සහවුල් ව්‍යාපාරාවලට සාපේක්ෂ කගත්හම මේ සමාගම් කියන ව්‍යාරම විසරහරිමටි එකක් සංකීර්ණ ක්‍රියාදාාමිකින් යුක්තව දයක් ාට පත්ති නවා. ඒසාපි කියනවා මෙන්න මේ කියන අවාසිටික නැත්තන් සේමාටික, ැනි ද්ල හසමා ගම්මල්ලබට ක්නට පුලුවන්ගමතින්වාන්ගේල් තරපි විේෂඇද කතා කර මේ අපේ පලවෙනි කාලසීම ප්‍රතා කරට උත්සාහ කරන්නේ සමාගම්මල තියන වාසි සහවාස බිල්ිබඳව වාසිිපුතයමතකරොත්තේ වැි ප්‍රාගධණකය කරන්සිිකරගන්න පුලුවන් මහා පරිමාණයෙන් ආ රම් කරන්න පුලුවන් ඒවාගේ දක්ෂ කලළමනාකරු බඳවගන්න පුළුවන් ලමයි කොඩස් කොරෙන්වක්ීමම සීමිතයි ඒවගේ පොඩස් කරුගේ ඉවත්වේ හානියයාමමත ව්‍යාපාරය කිස්තු බාධාවක්ස්තු වෙන්නේ. ගේම නයිතික පුද්ගල භාවයක් තියෙනඒකයක් ඒ වගේ වාසි සමාගමලට දක්නට පුළොන් ඒ වගේම තමයි අවාසි ගත්තොත් හෙම නීති මේේ බල පැම දැඩී ඉට වැඩි නීති ල පැමක් තියනවා ආරම්භ කිරීමේ ක්‍රියාදාමේ සංකේණයි මයි කොටස්කරුවන්ගේ චන්ද බලය හිමිවෙන්නේ කොටස් සංක්‍යවමත නිසා සුළු පරිමානණ පුද්ගලයන්ට ලොක බලපෑමක් ඇතිකිරීම හැකියාවක් නෑ සමාගේම මේ ක්‍රියාකාරත්තය පිළිබ ඒවගේම තමයි සමාගේම උපාදනය කන ලාේ මතත් කොටස්කරුවගේ පෞද්ගල කලා මතත් බදගවන්නව ොට දෙපාරක් බදුගවන්න සිදනවා සමාගම්මොලිඉන්න කොටස්කරුවන්ට. ඒ වගේ මතමයි විසරහධමක්‍රිය දමේ සංකීනතට මේගේ වාසි සහ අවාසි වලින් හැබි ව්‍යපාරක්‍රමයක්තමයි හැ මේ කතා කරන සීමත් සැත් සමාගම් කියලා කතරනවෙට ොට විසිහ දපි ඉන්නන්නේ සිත ෙම් ඔබුවවිතගෙන ගරුගෙරවලට සනත් එෙක් මේ තවත් තමාද මෙහ වරක්. මේ අයතනය අපේ දැේ දරුවන්ට සිදු කරන. තින් අපි ඒ පාඩක් මාලාව තුළ ්‍යාපාර අධ්‍යනේ පාඩමි අප ව්‍යාපර සංධාන කියන පාඩම තුළ තම දොස අපේ සාකච්ඡාව අපි ගගතකමින් ඉදින්නේ අපි තනිබුද්ගල ව්‍යපාරහවුල් ව්‍යාපාර කැන කතා කර සමාගම් පිළිබඳව. අපි අදමි මුල් කාලයේදී අපි අධානයොම් කරමින් අපේ සාකච්ඡාවත් හෙවවා. අපි ඉතා කොඩා විවෙක් කාලය කර නැවදත්පුති අපි සමාග සමක සම්බන්ධවිමු. මේ ඔබ සිටින්නේ සතFේ මෝබෝතගෙනන ගොරුගදර වැඩසරන්න සමඟයි. ගුරුගෙදර පාඩම් කියලදන ප්‍රේියෝසාත්තරේ. අත ප්‍රවීන දේශවක මනෝච පේර ආචාර්යතුමා සමග අපි ව්‍යාපාර අධදිරය කෙන ගනිමු. න දපති අප විවිේක කලින් පසින ොදත් සමගම කියන ව්‍යාර සංධාන කරමය සග ඒ සම්බධින් තුරතුර ක තා කරමු. හොඳ අපි පලවෙනි විවේකකාල දිගතාර තුතේ සමමාගමල වාසසි අවාන්සි දැන් අපේ තිෙ හට අපේ පාඩම ගෙන න්නැ ුදන වෙන්නේ ඒහම අපි . මේ ව්‍යාපාර ක්‍රමය තුළ තියෙන විශේෂ කරණාවක් පිළිබඳව. එදා මේ සංස්ථකත කිරීම නැත්තන් මේ සමාගම් කෙන ව්‍යාපාන ක්‍රමය තනි පුද්ධිලවුල් ව්‍යාපාරවට වඩා වැඩි. විදිමත් ආකාරයකින් ව්‍යාර පරිසිතුල ස්ාපති වීමගැ දම්ම කරට ෙන් අපිකට න පතේ සංස්ථාකකිීමක කිය ඇතරම නවන සමාගක් ්‍රියාපච කරන කොමද සල්ලක තිය කිවත් මාගමක් ලියාපච කිරීමේ ක්‍රියාදාමය කහොමද සිදු කරන්න කිය කරණාව පිබඳවයි. අදි මේ දෙවිනි කාලයේදී ඔබත් එක්ක. සාකච්චාරන්නට අපේක්ෂ කරන්න අපි මේ ඉන්න සිතේෙන් ඔබවිත ගෙනන ගුරු ෙදර අධ්‍යාපන සටරණෙකපුතේ ව්‍යාපාද්ධනය විශය පිළිබඳව කතා කරින් නන්නේ. එදවට මේ සමාගම් මේ ව්‍යාපාරක්්‍රම මේ විශේසයි. තුොට තන පුද්ගවෙල හුල් ව්‍යාපාරවලට නැති විශේෂ වූ නෛතික පුද්ගලභාවයක් පවතින ව්‍යාපාරකමයසිතම අපි මේ සමාගම් කියන ව්‍යාපාරකමය හඳුන ගත්තේ. ඒ නිසාම අනිකුත් ව්‍යාපාර දෙකටම වඩා වෙනස් වූ, ලියාපංච කිරීමක් නැන් සස්ථකත කිරීම ක්‍රමවේදයක් ක්‍රියාවලයක් මේ තුළ තියෙන. එ විශේෂෙන් අපි තන පුද්ගල ව්‍යාපාරහවුල් ව්‍යපාර ප්‍රදශය ලේකම් වරයටටේ තමයි අපේ ලියපංච කිරීමේ කාරපාරයකටේ එතන විශේෂෙන් අපි අවධානක්වමු කරේ නෑ ව්‍යපාර කරම ලියාපංචිීදී මුත් එහමෙනෙමයි මෙහිදී විශේෂ අවධානයක් යොමු කරමින් තම අපි මේ සමාගම් කියෙන ව්‍යාර කරමේ ලියාපංචිකිරීම ලස්සේ මලි ක්‍රියාකාරකම්ටක සම්පාධනය කරගන්න ඕන මද හේතුව. නදගල හුව යා පාරවලට ලපාන්න නීතිී රජුවම පැවතිනේ ඉතාම කොඩා ප්‍රමාණයක් ොතේ නමුත් එෙමනෙම ඉතාම පැදදිලියව පේනවා. තනපුද්ගල හවයාා පරහවල්්‍යා පරනැති සමාගම් ්‍ය පචේද විශෂ නීතිී පද්ධතියක් සහ පරනක් ප්‍රමාණයක් ද ා වත ශේෂය සමමාගම්ක් ලෑා පංචිකර අවස්වයෙන්නාව මූලි නීතිය ස පපාදන දස හසේ. සමාගම් පනද තුළ නිසාපි ඒදදා සතේ සමාගම් පනද තුළ සමාගමක් ලෙස සංස්ථාපනය කිරීම සම්බන්ධෙන් පවතින්නව් කරුණුටි කපි ඉගෙන ගන්න ත්සාහ කරුමද මේ කාලසිීමේද හ මේකතේ ක්‍රියා මඇ ති න ක්‍රිය ලියක් නත ක්‍රා පටි පටියයක්ත්තින ඒ්‍රියපටිටි අනි මාරීමම ආරම්භ කලේ ති ද හේතුවපුතේ ස මාගම්ල තියන විශේෂ ලක්ෂණයක් නැපැකිවේ නයිතික පුද්ගල භාවය කියන එක ඒකන්නේ නීතිය ඉදිරියේ සමාගම වෙනම පුද්ධලේ කොසින් පිළිගැනීම. ඒන කටයුත් තන් ඒ කියන හය හරිවත්තු දය ොර පනතන පුද්ගෙකවසෙන් පිළිගන්නවා කියෙන් තත්වට ්‍යාරය පිළිගෙනීමක් ඇතිවෙන්නේවෙන්න මේ ලබෙන නයිතික පුද්ගල භාාවය මත. එස මේ නයිතක පුද්ගල භාවයක් ඇදිකිරීම පිණිස සමාගක් ්‍යප පචිර දවස්සේෙන්න්න මූි ක්‍රියා පිළිලිව දන් පී අවධානියම් කරලා කතර. සමාගම් පනත්තමයිපතේ බලපාන ප්‍රධාන නීතිමය පනත නැත නීතිමය රාමෝ. හැරයි මේ සමාගම් පනත අරතය ඉන්නවා සමාගම් රජිස්ටාර් දෙපාර්තමයන්තුවේ සමාගම් රජිස්්ටාර් වරයා කියන ප්‍රධාන බලධකාරයෙහිමි සහමතුරක්රන පුදගලෙකිින්න්න. තුට සමාගම් පනතයටතේ සමාගම් ්‍රිජිස්්ටර්ද පර්ත්මීන්තුේ සමාගම් ්‍රජිෂ්ටර්වරයා තමයි මෙහිද බලාධිකාර පුද්ගලබට පත්ෙන්නේ. ඒනි සමාගමක් ල්‍යාප පංචකිරීමේ මූලික බලයතින්නේ න්න මේ කියන සමාගම් ්‍රජිස්්ටර්වරයාට. අ ඒ සමාගම ලෑප පංචිකිරීමේ කාරබරි සිදුගානි කොහොද. මේකත් පපුේ ලේසි කටයුත්තක් නෙමී මේකට සම්පාධනය කළේතු මූලික අවශ්‍යතාවන්න න්. ාටි පාට තුල නොගමනයකෙතු මූලි ක ්‍රියාකාරකම් සමුදදා ඇතියෙනවා එක පලවිනි කටේද තමයි සමාගම මේ නාමේ ලියාපංචි කිරීමක් සිදු කරඩුවුන් සමාගමක් සංස්ථාකත කිරීමේදී ඉදිරිපත්කරයුතු ලීවිලි මනුවන්ද අප කෙතියෙන් කතා කරමු. අංක එකට සමාගම ලියාපංචි කරඩ අවශ්‍ය ඉල්ලුම් පත්තේ සම්පූර්ණ කරණඩ ඕනනි තොර සමාගම ි්ාාව තමයි බලාධිකාරීතින පුද්ගලෑ බවට පත්තිෙන් මාගම ා ලට ගහිල්ල අපේ සමාගමලයාා පචි කරට අවශස අශ්‍යය කියල දෙනුන්දලා හොගේ අයිතුම් පත්තිය තමයි මොලින් අපි අරගන සම්පූර්ණ කර යුත්ත. එනම් පලනි කාරනමකද සමාගම ල්‍යා පංචිකිරමීම අයිතුුම් පත්තේ සම්පර්ණ කළයතුයි. ඉ පස්ස අපපි සමාගමයේ විවස්ථාවලිය ලබාදෙන්ඩෝනේ සමමාගම් විෂ්ටර්වරයාට මොකදමි විවස්ථාවදයක් කියලා කියන් සාමනපි දන්නවා අපේ පාසැල්ඔල්ල තියෙනවා විදාාකාර සමිති. මා න් ගම්මල දෙන විධාකාරය සම සමාගම ඒ ගම්වල සහවි පාසල්ලේ තියෙන සමි සමාගම් වල සමිතිය අභ්‍යන්තර ක්‍රියාකාරිීත්තය පිළිබඳව සටහන් වෙන්නේ සඳහන් වෙන්නේ මෙන්න මේ විවස්ථාව තමයි. තුර විවස්ථාවක් කියලා කියන්නේ. ඇතරම මේ අභ්‍යන්තර කළමනාකාරිීත්තය නැත්තන් කළම නාකාරිීත්තය හා පරිපාලි සම්බන්ධින් තොර දුර දුරත්වෙන් නව ප්‍රබල කාරණාවක්. සරලව කිවුත්තම සමිතියක්නං සමිති අ්‍යන්තර ක්‍රියාකාරිීත්තයම්පර්ණ වෙන්නේ කොහොද කියන කරනාව සඳහන් වෙනවා. එක සමාගමක් පැත්තෙන් කතාකරොත්තයෙන් බුතේ මාගමේ පරමාර්ථ සමාගමේ කොටස්කරුවන්ගේ යිතිවාසිකම් බැන්දීම් ඉතන් පරිපාලනයේ සම්බන්ධයෙන් කරනු ආදී වශයෙන් සමාගමේ පැවැත්මට ඉත්තාාවදගත්වෙන්න්න අවූ විශාල කරනු ප්‍රමාණයක් පතිේ මෙන මේ ව්‍යස්ථාවේ ඇතුළත්වෙලා තියෙන තරේඒ ව්‍යස්ථාව හොඳදින් ඒ වවස්ථාව හොඳින් සැකස යුතුයි සමාගමක දීර්කාලන්න පැවැත්ම ස ඒ සමාගම් ව්‍යවස්ථාවලේ පිටපතක් අපි ලබා දෙෙන්න්ඩෝනි සමාගම් රිජිටාර්වරයායට සමාගමක් ලියපච කිරීමේ දීත්‍ර මමාකිවවා පලනඩී විට තමයි සමාගම ඉල්ලුම් පත්වය නතං ලියප පචිකිරීම ඉල්ලුම් පත්ව එක සම්පර්ණ කළේති ඉර බස පිදෙන්ඩෝනේ විවස්ථාවලියේ පිටපතක් ලබාදේතුයි අදාල සසාමාගම් රි්ටාර්රයායට ඉට පස්ස විශේසෙන් මෙදනදී සමාගමේ පරිපාලනේසා කල මනාගරණ සිදු කරන්නේ අධ්‍යක්ෂක ම්ඩලයක් මෙන මේ අධ්‍යක්ෂ මණ්ඩුල් මණ්ඩලේද. කැමැත් පල කරන ප්‍රකාශනයක් දෙන්න දෝනි ගැනේ ස මාගම අධ්‍යක්ෂව දෙකු ලෙස ක්‍රියාකරීමට කැමැති එක්ෙක් නද පුද්ගලයෝ. හෙම කැමැති කියල ප්‍රකාශනයක් ලබා දෙෙන්දෝනි අදාල සමාගම් රජිස්්ටාර්වරයාට කොද සමාගමක පානන බලය සමාගමි කොටස්කරුවන්ගේ මාර්ගෙන් ලැබෙන්නි අධ්‍යක්ෂ ම්ඩලට ඔවුන් රජෝම් සමාගමේ ක්‍රියාකාරිත්‍යයන් පිළිඳ වකීමට මැදෙනවා එනිසා අෛතික පුද්ගල භාවයක් තියෙන ව්‍යාපාරය වගකීම රන්ද පවති මේ අධ්‍යක්ෂක මන්ඩලේ සිදුකරන කළමනා කරන ක්‍රියාකාරිත්්‍යය මත න සමාගමයේ කිසියම් ක්‍රියාකාරිතය කිසියම් දරදක් සිද නත්ති මුතේ ඒ වැර දත් අපි නිරදිි කරටන්න වෙන් අද්‍යක් න්ඩ හරම මයි ට ලොක ක්ක මති තමයෝගගේ ප්‍රකාශනයක් ලබාගන්න ොලන් උත්හරන් ඉ පස ගමයේ ලේකම්වරයා ැන් ලේකම්වරියහෝ ේකම්වර ලෙස කඩදු කරන කැමතිකෙනගේ කැමැත්ත බල කරන්න ප්‍රකාශනය ර මතර සිදහන් කරන මේක විශේෂයම. දැන් සාමාන්‍යෙන් සමාගමක් ලියාපංචිරන කොට සමාගමක් ලියපංචිකිරීමේදී දැන් සමාගමක දේපලව යිති සබධෙන් ගැඩලුමතුවෙන්න්න පුළුව දැ සමාගමක තියන විසාාල වත්කම් ප්‍රමාණයක් හෙමි සමාගමන තියෙන ැ විශාල ප්‍රාගධනකින් ආරම්භෙන්ාවමේ සමාගමේ දැන් අයිතියන දපලව අයිති න දේපල පරියන්නේ කිරම සම්බන්ධ මූලි වගකීම පැවරෙන්න්නේ දාල සමාගම ලේකම්. ඒයට ැන් ේකරටම ල පත්කම් සබද ක් ීම ො ර ද ුත් ලේකවරය න්න කැමති නගේ ප්‍රශසයකුත් ට වශයි කම පලක ්‍රශනය වසයි මාගමක් ොසි ිය රච කිරීමද ඉදිරි පත් කන ලිවිල්ලට අවශයෙන් තරත් කරුණු ලිවිල්ලක් වසේ. හද ය විසකාරනාවතින සමාගමින් නාමේ සම්බන්ධින් යෝජනාපති. එතන විශොත්වය මොද නො සමාගමක්සාමානය වෙන සමාගම නමක් අපට යදැ බෑ න කොයි වෙලාකොත් අප යාරම්භ කරන සමාගම දැනට යන සගම න. සමාලමක් වෝ භාවිතා කරන්න බෑ ඒසාපී පැහැදිල්ිවම් පපුති සමාගමක් ලියපංචිරනකට සමාගම් නා මේ සම්න්ධෙන් ප්‍රකාශනයක් ලබා දෙන්නන මේ වගේ සමාගමක් දැනට කොයිවත් නෑගන කරනාව සසාතික කරල සනතර දවනේ ද සමාගම මේ නාේ පති හරිවැදගත්වූදයක් සමාගම නාමෙන් නොවට සමාගම සභාව පිළිබඳව හඳනාගනීමේ හැකි අවත් නවාදැමුදාහනයක් සීමමසද පෞද්ගලි සමාගමක් නං අනිමාරෙන්ම. සී මා සහිත කියන යොදන්දෝනේ වගේ සමාගමී සමාගමය වන ප බෞද ිලිකර වචන ලදියවතුී ේ පොත් සමාගම ත් හම සේමසත පත් සමාගමක් න ේ සත වචන ර දන්නන ඒවාගේම නිර ලයිස්තුකතු සමාගක් එන කොටස් වදබල කොටස් නිකුත්කිරීම හැකවත සමාගමක් නම් එවැනි සමාගමක් පපුතේ සමාගම කියන වචනට ඉසරහි පොද කියන වචන අනිවාරය ද්ඩනේ. ොටම සමාගමයේ නාමය කියනක වැදත්තුූ දෙයක්. ඒ සමාගම නාමෙන් සමාගමින් සභාවය පවා හඳුනගනීම හැකියාවක්තින නිසා සා විවාහහිද පෙන්හඩ පුලුව සමාගමක් ලියාපංචකිරීමදී සමාගම විිෂ්ාර්වරයායට ඉදිරිපත් කළේතු ලීවි ිමනුවද කියලා ඒසා මේ කොට වබ හොඳද දැනුවල්ත් සම්බාරගතුව පදේ තියාගන්න ඕනේ කරනු කරන කීපයක්ම මෙිකිරනු තර සමාගම විිස්්ාර්වයටතමයි පදාන බලා අධිකාරිීතින අයි පුද්ගලබට පත්තින්නේ හට බල ැබෙන්නේ සමාගම පනතමගින් ඔහු විසින් මෙන්න මේකන ලිියුල්ලික අපේක්ෂා කරන ගමක් ලිය පචිකිරීම විසේ මයිද පත්තේ ්‍යවස්ථාව අධ්‍යයක්ක් සොගරු සලේකම්බර වසයෙන් කටතුරන කැමති පුද්ගලයන්ගේ නම්. එඒ වගේ සමාගම නාමේ පිරම වජනාව. අපි ලබාදීතු හිතකොටයි සමාග ිෂ්ාරය අපේ ඉල්ලීමම සල කාල අපේ ිය පාර පචි කර වශකටයතු සපතනය කිරීම කරන්න තිහද දගත්තුූ කොටක් ඔොට මේක නනිවරරිදි ආකාරෙන් දැනග න කොටසක් ඒේල ීවිල ලබදන්නට පසේ ීමි ගස් තු පස මග රය. ද සමාගම ියාපංච රාකිෙල තවරු කරන. ාපන තික ු ෙක්සිදු කරන. තුට නිවැරදි ආකාරය මේ ක්‍රියාපටි පට අනුගමන අපි අනුගමනය කරන්න ඒ අවසාන ප්‍රතිඵලය තමයි සමගම ිෂ්ටර්ය තින් සංස්ථාපන සාහතිකේ මෙනමේ දින වනම නමින් සමාගමක් ආරම්භ වනා කියන සංස්ථාපන සාතිකේ පාතර ලැබීමට සැලැවීම. තින් ඒක තමයි තියන අවසාන ප්‍රතිඵලයවෙන්න සමමාගම ලාපචිකිීමට යුත්. ඇැපති අප කෙටි විකක් කරගම කරම. තැන් කතාකර අපි සමාගමක් ලියාපචිකිරීමේ ක්‍රාාවේ පිබඳ ති ඒ ේ. වස්ථාවතින දපී නැවත් ෙටි වෙලාම කර ගමන්න කන අපි මේ ඉන්න සිතේ ෙම් ඔබයවිතගෙන ගුරු ෙදර අධ්‍යාප නොසරන සමඟ අපි ව්‍යාපාරද්‍යන විශේතමයි දරන තාකරන න ගුරුගෙදර පාඩම් කියලදන ප්‍රේඩියෝසාත්තරයේ අත ප්‍රවීන දේශවක මනෝච පේර ආචාර්තුමා සමඟ අපි ව්‍යාපාර අධදිරයගෙන ගනිමු දැයි දපේ නැවතත් අපිය. සිත බදත්ත ගන ගුවිදවලට තරන සමඟ සම්බන්ධ වමු. අපි අද ප්‍රධාන කරුණු කීපයක් සාකච්චාර භාජනය කරා ව්‍යාපාර සංධාන කියන පාඩමි සමාගම් කියන ්‍යාපරක ක්‍රමට දාලව. අපි පලේනනි විවේෙක් කාරයට පේර අපි කතාකරේ වන්යයාමාසි පිලිබඳව. පස්ස අපි කතා කර දෙවෙනි අපේ කාලාච්චේදදී විශේෂෙන්ම සමාගමත් ලියාපංච කිරීම සම්බන්ධින්. දැන් අපි කතා කරන්නේ අපේ තුන්ගනි අදේර වශයෙන් තැමත්. දෙවිනි වි කාලයෙන් පසුුව අපිතා කරනපති සමාගම් වර්ග කරණය සහ ඒ හා සම්බන්ධ කරුණු කරණා කහිපයක් පිළිබඳවයි අපි අප්‍යාධානය යමු කරට සූදාන්නන් වෙන්නේ. විසින්දරූ මේ සමාගම් කියන පාඩම තුළ අපට හබෙන සමාගම් වර්ගරනාවක්. මේ සමාගම් වර්ගී කරණය පිළිබඳවත් දෙලාස්තේ සමාගම් පනත තුළ සඳහනවෙලා තියෙන. තැන් අපි යන්නේ දෙස්තේ සමාගම් පනත තුළ තියෙන මේ වර්ගී කරණැන් පිළිබඳව ඔබෝොඩක්. නො කර ස දානම් න්නන්නේි විශේෂ දස් හේ ස මාගම් පාතරනුව සමාගම් වර්ගේ කරණය කරනවා ප්‍රධාන ආකාර තුනකට ඒතමයි සීමමා සයිත් සමාගම් සීම රයි සමාගම් සහ ඇපයින් සමි සමාගම් කියලලා තුර සමාගම් වර්ගේී කරණය පටහම්බේනි ප්‍රධාන කොටස්තුනයි සංස්ථාව සමාගම් කොටස්තුනට වඩක් කරනවා එකක් සීම සයිත සමාගම් දෙක සීමා රයි සමාගම් අ දෙක ඇපේන් සීමමිත වූ සමාගම් කියලා තුරේ තමයි ප්‍රධාන කොටස්තුනොසිෙන් පට දක්වඩක්දී. ඉඩ පසබුතයේ සීම සයිත සමාගම් නැවත කොටස්තුනක ිදෙනවා ඒ සීමසද පෞද්දිල සමාගම් අනික සීමසද පපුත් සමාගම් සහ අක්වෙරල සමාගම් කියලා. සීමමා සෛත සමාගම් කොටස්තුනයි නැවතත් සීමසද පෞද්ලි සමාගම් සීමසද පපුත් සමාගම් සහ අක්වෙරල සමාගම් කියලා. ඉඩ පසබතයේ ආපෝවාපී සීමත ප සමාගම් නැවතකොරස් දෙකරබදෙනවා. එදමයි නිල්ල ලයිස්තුකත වූ සමාගම් සහ, නිීල ලස්තුගත නෝව සමාගම් කියලා තකොට වර්ගී කරණය ප්‍රධාන කොටස්තුනයි සීමා සයිත සමාගම් සීම රයි සමාගම් සහ ඇපෙන් සමි සමාගම් කල්. හරිද ඒ අනුව නැවත කොස්තුන දන සීමම සයි සමාගම් එක සීමසද පෞද්ගලි සමාගම් දෙක සීමසද පොත් සමාගම් සහ අක්වෙල සමාගම් කියේලා. ඉන් අන්නතුර අපි සීමිතවූ පොස් සමාගම් කොස් දෙකයි නීල ලයිස්තු ගත වූ සමාගම් සහ නිල ලයිස් ගත නෝ සමාගම් කියලා එමතම වර්ගී කරණය කරන්නේ සමාගම් පනතනටුව ම සමගම් වර්ගී කරනය සිදු කරන ආකාරය තැම්මයි සමාගම් වර්ගය කරනය තුළ තිෙන මූලික කරුණු කීපයක් පිළිබඳවදාන යමුකරුත් එහෙම පති සීම සයිත සමාගම් කියල කියන්නේ කොටස්කරුවන් මෙලදීගත් කොටස් වෙනුවෙන්. හරි හොඳ මද දෙයන් මේක කොටස්කරන් මිලදීකත් කොටස් වෙනුවෙන් ගෙවූ හෝ ගෙවීමට බැඳී සිටින එක්කෝ ගෙව්පු නැත්තන් ගෙවීමට බැදී සිටින. වටිනාකමට පමණක් ඔවුන්ගේ බගකීම සීම වෙන සමාගම් විශේෂයක් අරදපුතේ කොටස්කරුවන් මෙලදීගත් කොටස් වෙනුවෙන් ගෙවූ හෝ ගෙවීමට බැඩී සිටින වටිනාකමට පමණක් නේද. ඔවුන්ගේ වක්කම සීමාවෙන නන් අන්න එවැනි සමාගම්වලට අපි කියනවා සීමා සයිත සමාගම් කියලා. අරන තර ඔහුගේ වගකීම යුදදු ප්‍රාග්ධන සීම වවා පෞද්ගලික දෙපල් දක් තිවින්නේ නෑ. තමයි පලවිනීම සමාගම් වර්ගේ කර තුළ පහම්බණ පලවෙනි සමාගම් සම්බධෙන් අපි හැඳින් නිමක්කරුත් අපට හඳුන ගන්න පුළුවන්කම ලැබෙන්නේ. හැරිද කොටස්කරුවන් මෙලදීගත් කොටස් වෙනුවෙන් ඔවුන්ගේ වගකීම ඔවුන් ගේෙවූ වගකීමනත ඔුන්ගේ වගකීම සීමාවෙන් වන. කොටස් ගෙව් කොඩස් ප්‍රාගධන පමණය වක්කම සීම වෙන්නේ ඒවා සීම සහිත සමාගම් බවට පත්වෙන හැබයිතර මෙතන සීම රහිතයයි කලා කෑනම ද දෙකොට ද සීම රහිත ාවෙන් කැෑනෙමක්ද ෙවූ වගකීම නැත්තන් කොටස්කරන්ගේ වක්කීම ගෙව් ප්‍රාක්්ධනින් සීමමා නොවන අවස්ථාවක් නේද මේ වගේදයක් ම මෙහම කියන්න කොටස්කරුවන්ගේ වගකීම අසීමමිත වන එනම්සාංගමික ව්‍යවස්ථාවලයේ සඳහන් පරිදි කොටස්කරුවන්ට නිකුත් කරන ලද කොටස්සල වටිනාකමට ඔවුන්ගේ වගකීම සීමන් නොවී සමාා නොවී ඔවුන්ගේ පෞද්ගිලි දෙවදක්වා වගකීම තිබෙනව නම් අන්න එවැනි සමාගම්නටදකිනවා සමාා රහිත සමාගම් කියලා. ද ප්‍රා්ගනට සීමවා වෙන්න ඇතුව ඔහුගේ පෞද්ගලික දේපල දක්වා ඔහුගේ වගකිම දිවෙන නං අපි කෙනමට සීම රහිත වගකීමක් යතු සමාගම් කියල්. ඉඩ පසේට හම්වෙ විශේෂ සමාගම් වර්ගතමයි අපේන් සීම සමාගම් පතේ මේක විසේ සමාගම් වර්ගයක් හරිද මං කැමැති අපේසිම් සමාගම් සම්බන්ධෙන්ගපට තව අමතර කරුණු කාරණ කීපයක් වෙනත් වෙලා කරන් කියල දෙන්න. ඇැ ශයෙන්ො හැඳදි ින්ම් මනක් කියන්න මේ අපපේන්තීම සමාගම් කියල කියන්නේ කොටස් නිකුත් කිරීමකින් ප්‍රාග්ධනය සම්පාදනය කරන සමාගම් වර්ගයක් නෙමි සරලව කිවොත් කොටස් නිකුත් කිරීම කරන්නෑ. හරිද ඒවගේ මයි සාමාජිකයන්ගේ වගකීම කියනෙ එක සංගමික විවස්ථාවලි සඳහන් කර ඇති ඇපැමුල දක්වා දිවිෙනවා. ඒගැන්න්නේ මේ සමාග මේ කොටස් ගද්දී සමාගමේ කොටස් විකරුණ කොට කොටස් ගන්න පාර්ශවයන් ප්‍රාග්ධනට අමතරව යම්ම මුදල් ප්‍රමාණයක් කිසිම්ම මුදල් ප්‍රමාණයක්න ප්‍රාගධන දමතට ත මුදල් ප්‍රමාණයක් බාරක්කීමමගවන් වචනොත් ලබා දෙන්න එකඟවීම තමයි මතල බුති අපේන්සිීමම සමාගමල තියෙන ලක්ෂන ස අපපිකතා කරන්නේ. දෙකොට සීම සහිතයි නම් යද ප්‍රාග්ධනට සීම වෙනවා සීම රටයිනම් එදදු ප්‍රාග්ධනට සීම වෙන්නේ පෞද්ගිරක දෙබල් දක් අදි වෙනවා. ඇපේන් සීමිතයි කල කියන්නේ ප්‍රාග්ධනය සම්පාදනය කරන කොට බාහිර වගකීම් ගෙවන්ඩ. යම් කිසි මුදල් ප්‍රමාණයක් මදවුණොත්තහෙම එඇ ය මුදල් ප්‍රමාණක් මඳනුත්හෙම ඒම මදිවෙච්චමස්ථාවද මුදල් ප්‍රමාණයක් ලබායෙන් ඕුන් එකඟ වෙන. එකයි මේ කියන්නේ එට ඇපේසිීමම සමාග විශවත්තයම ක්ද කටස් නිකුත් කරනක් නොකරතමක ප්‍රාගධනය සම්පානය කරන්න හැබයි කොටස් අර ප්‍රා්ධනය සම්පාදනය කරද්දි ප්‍රාග්ධනයට අමතරව තව බාහිරක්කීම් ගවන්න මුදල් ප්‍රමාණයක් අශව වනොත්තහෙම ඒම මුදල් ප්‍රමාණයක් ලබා දෙ එකගේ වෙන. අපිම උදහන්නක් සෙමඳ මීවිදිටත් ම ලක්ෂ පහ ප්‍රාග් වසය සපාධනය කරනවා සමාගමට. ඇැේ ම ප්‍රාක්ථතනය සම්පාදනය කිරීමේදී කියනවා මීට අමතරව තහු රුපියල් පනස් දහක මුදලක් බාහිරණයගෙවන් අවශව වනුත් මොම ලබා දෙෙන්ට එකඟ වෙනවා කියන කාරණාවමතනතමයි දාළ කොඩස්ඉ සමාගමත් සමගඟ සම්බන්ධවෙ ඉතිල් ලංකායි කොඩක් අඩීමේ සමාගම් ලංකාතන එකම සමාගම්මන් හිතන්නේ ඇපෙන්සිම් සමාගමතමයි කොළඹ ව්‍යා පරවස්තු හෝ මාරුව කියෙනන සමාගම. ද අපි ඒ සම්බන්ධයෙන් අපි තවාමතර. ලවක් කර අතාගරම් ගොද හිතු ඒතව කතාගරන්න තියෙන කරන කන්න කිපයක් තියෙන නිසා. එ විශේෂෙන්මඟදකිවේ වර්ගී කරණ සිද්ධවෙන්න හොඳති කියන කරනාව. කරිද සමාගම් වර්ගී කරණය කරන කොහොමද පීට පසේ වර්ගී කර තුළ යන සම ගම් ගැන විස්තරත්මක අ්‍යනය කරනු ැනම දති ගන්න සීම සහිත සීම රහිත්සා ඇපේෙන් සිමසෙන් සමාග රග කරනයක් ක න දන ස ස ග ො ස් බෞද්ගිලක සිම අක් ල කියෙ සිද සමන්ග ස් ගේ යිස් ග සහ ැස් ගත නෝව සමාගම් කියෙලා එනඟ දපී උති අපේ ව්‍යා පරද්ධනය ඩම්මලාව ව්‍යාර සංධන කියන පාඩමි සමාගම් කියන පාඩමට දාලව අදකසාරනකොට සපිමතිනින් මසාකච්ඡාව වනවත්තන තරබේ දරතාකරා වාසියවාස පිලිබඳ ලියාපතිදිංජිසිිය සහ සමාගම් වර්ගය කරණය පිළිුඳ අද අපි මේ කාරසීමවෙදී ඔබත් එක්ක දැනම හුමාර් කරගඩ අපි සම්න්ඳනයන හැමටම අයිබුවන් අපි නැවතත් සමාගම් සබන්ධ පාඩමින් ඔබ හමුම පක්ෂණින් සිතේෆෙම් ඔබයවිත කියෙන ගුරුගදර ඩසරණින් අද අපි සමුගන්නවා හැමෝටම අයිුවන්. குருகதிர பாடம் கேல தேனியோ சாத்